භර අයිබෝුවන් සුබූ දැස්සනක් සුභ දවසක් හැම දෙෙනටම අද මයි මාසි විසියාට වෙනිදස්සන සුරාද දවස. අපි රටේ මිනිස්සුන්ට මේ දවස්සල විවිධාකාරය ප්‍රශ්න තිබෙට සමරලාාවවට තමන්ගේ ජීවත්වීම පිළිබඳව තමයි ප්‍රශ්න තිබෙන්නේ තමන්ට ජීවිතයේ සරහටරගෙන යන්න බණ්ඩ හාසයවාවන්ගේ බිලමටම ඉහළ ගිහිල්ලති. ඒතකම සමහර වෙලාවට ඉන්දන පෝලිමිකින්න්න ගේෑස් පෝලිමකින් හාල්ටිකක් හොයාගන්න මේ වගේ අපාසුතාටිකක් ඇවිලතිෙන මෙන මේ ආර්ථික ගැටලුත් එක් තමයි මෙට දේශපාලනිික ැටළුවක් නිර්මාණය වන්නේේ දේශපාලනිික ගැටලු පසු සමාජය ැටුව බෝඩ පත්තින යම් තරු කණ්ඩෑමක් පාරට ඇවිල්ල විධාකාරී ප්‍රතිසංස් කරනඉලන තැනට පවා මේ ආර්බෝධය නිර්මාණය වුණ. කොමනත් මේ සියල් අතරයාදපි කතා කරන්න යන්නේ විවස්ථා ප්‍රතිශංස් කරන පිළිබඳද. මේ ව්‍යවස්ථා ප්‍රතිසංස් කරන මේ රටේතිීන අර්බුදයට උත්රෝහයන් පුළුවන්දයක්ත එනටම ්‍යස්ා ප්‍රති සක කරල ට ප්‍රශන ල උත් රහය පුළන්දට ම ප න දවල් පිබඳ ප්‍රශ්න ්‍යවස්ථාව පිහඳ ප්‍රශණ ලබට හලට හින පුලුවන් නමුත් අපි අද උත්සාහ කරන්නේ සනස්රාධ දවස සුභහරතිය තුළ ්‍යවස්ථා ප්‍රතිසංස් කරන තුළින් මේ අර්බු දට විසඳම හොයන්න කොහොමද කියන කතාව මේ සඳ දාපි ආරාධන කලේ අධිරන බන්ඳනාගරටයුතුහා ආණඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රති සංස්කරන අමාතය ජනාධපිතිනීතිීක්ඥ විජදස රාජපක්ෂ අමාත්‍යතතුමන්ට. අයිබන් සබදසන මාතමන ඇයි බන් අමාතතම අප මෙහෙම තැනකින් පටන්ගමු. දැන් අපරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මේ අවුරුදු හතලි හැක්තුළ දශක හතරයි සංශෝධන විස්සක් කල ලතිය නොේ වෙනවිට දැන අපි විසි එක්වන සංශෝධනය පිළබඳවතම අප කතා කරන්න දවස්සල වැඩිපුරයි. ම තවත්තේද ිට පර්‍රවසිේට ප්‍රශ්යක්යන්න පුළන් ආණඩුක්‍රම් ්‍යවස්ථාව ව්‍යවථාශ ශෝද විශක් කලතින මේක ආණ්ඩු මාර්රුවයෙනකොට දේශපාලක්නෝමා මාර්රුවයනකොට මේ අය තමන්ගේ දේශාල සූදවේ කෑල්ල බවටක බත් කරගන්නව කියලා හි තන්න පුලුවන්. ආණඩුක්‍රම් ්‍යවස්ථාවක් ඇයි අපිඇයි විසික් පිළිමඳද වකල්පනා කරන්නේ. දැන් ගෑයන් ඔබ අද මතුකරේ රටේ තියෙන සමාජ සහ ආර්ථික අර්බුදය පදනං කරගෙන, ව්‍යවස්ථානීතිය පිළි බඳව මේ අදහසක්තෙන්ද. දැම් අපේ රටේ දීර්ඝ කාලයක් තිස්ස විවස්ථ අර්බුදයක් තිබුණා දේශපාල නර්බුද තිබුණා ඒ තේරුම් ගත් උදව හිටිය තේරුම් නොගත් උදවියත් හිටිය. හැබැයි ඒ අර්බුදය සීමාව පැන්නට පස්සේ ජනතාවට හැමයික්කෙනාටම දැනෙන තත්ත්වකට පත්වෙනවා. අපි අන්නේ තත්ත්වයට පත්ව වනාට පස්සේැන් ආර්ථික අර්බු දෙයක් ආවයි කියලා බඩට දැනෙනකොට හිතට දැනෙනකොට තමයි ආපස්සහැරලා බලන්නේ අපිට කොතනද වැරදුනී කියලා වැරදිලා තියෙන්නේ කොතනද කියලා හරියටම කිවොත් මේහේ නම් දේශපාලන ක්‍රියාදාමේ වරදක් වෙලා තියෙනවා. රටකට ආණ්ඩු ක්‍රමිවස්ථාවක් ඇයි දෙකිල බහපු ප්‍රශ්නයටමට කියන්න තියෙන කිටියෙන් විශේෂෙන් අපි කතා කරන්න මේ ප්‍රජාතන්ත්‍රවාද ආණ්ඩු ක්‍රම ගැන විතරයි මෙතෙද. ප්‍රජාතන්ත්‍රවාදී ආණඩුක්‍රමයේ මුල් ගල විදිට අපි සලකන්නේ මැක්නාකාටා ගිවිසුම එද්දාස් දෙශය පාලවේ. බ්‍රරිතානය රජ්ජුරුවයි ව්‍යවස්ථාදාකයි අතරලොකු ගැටුමක් තිබුණ අද තියෙන ගැටුමට තරමක් සමානයි. එතන්දි ප්‍රශ්න තිබුණේ මූල්‍ය බලයෙන් මූල්‍ය බලය කොමද රජුරුවන්ගේෙන් ගලවල ගන්නේ. දෙවනි කාරණය රජ්ජුරුවන්ගේ අත පැවීම අධිකරණයට පවීම කොමද වලක් වන්නේ එකන අධිකරණය ස්වාධීනත්වය මේ දෙක පදනංකරගෙන තමයි රජ්ජුරුවයි මහජන නියෝජිතය අතර අවසානය එකගතාවකට ඇවිල්ල මේ දැන් වර්තමානය දක්වා විකාශය වෙලා තිබෙන ප්‍රසස්ත මට්ට මේ ආණ්ඩු ක්‍රමිවස්ථා රටාවක් ලෝකෙට නිර්මාණය වෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදය බ්‍රරිතාන යටක් විජිතයක් පවිිදිහට කාලයක් තිසේ තිබිච රටක් එදදා සත්්‍යය ඇැත්ත හයි ඒගුල්ලන් නිදහස ලබනකොට ප්‍රාන්තේ වෙලාව තිබුණේ පොඩිසංකෑවත් ධාතුනක් වගේ. ඒගුල්ල හදාගත්ත විවස්ථාව බිදායක ජනාධීපතික්‍රමයක් සහිත ්‍යවස්ථාවක් අදටත් අවුරුදු දෙශය පනහක් විර වෙනවා. එගුලන්ගේ රට බොහොම ඉහළ මට්ටමට දියුණු කරන්නේ විවස්ථාව පදනමල වැටිල තියෙනවා. අනි පැත්තෙන් ගත්තම මහාබ්‍රිතන්න වගේ රටක් ඒකේ. අගමැති ප්‍රමු කැමිනට් මන්්ඩලය රටට වග කියන. ආණ්ඩුක්‍රමයක් හැබැයි ආණඩුක්‍රමිවස්ථාවක්කත් ලියල නෑ ඒ තරං ඒගුල්ලන් ජනසම්මත වාදී. ඒ තිබෙන මේ කන්වන්ස් ඒගුල්ලඟ තින සම්ප්‍රදායන් මත තමයි ඒ ගුල්ල යන්න ඉති. ආණ්ඩුකරවස්ථාවක් ලියල තියනවට වැඩිය සම්ප්‍රදායක් මත යනවයි කියනකොටම තේරෙනවනේ එනම් බොහොම වැදගත් සීලාචාර් ක්‍රමයක් එතන තිෙනවා කියලා. ඇැමතිස්සම මේ නීති හදන්නේ ඒ සීලාචාරකම නැතිවෙනකොටනේ ලොක පලවෙනිම නීතිය හැදුවේ මහ සම්මත රජ්ජුරුවන්ගේ කාලෙත් හොරකම නිසානේ හොරකමට නීතියක් හැදුව. ඒ නීතියහද නැනකොට තමයි රජ කෙනෙක් ඕනුනේ බාන්ඩාරයක් ඕනුන නීති ආධිපත්වන්නේ ඔක් කොමැතින්. ඒ වගේ මේක දීර්ග කාලයක් විකාශය වෙලා ආපු එකක් අපේ රටේ පහුගේ කාලයේ දෙශපාලල නායකයෝ මේක අත්හදා බැලුව. මේක අත්හදා බලන්න ඕන කාලයක් නෙවෙයි. මේ පිළි බඳව ඉහෙල් ප්‍රමිතියකින් යුතු සංකල්ප ලෝකෙ දියුණු වෙලා අද ක්‍රියත්මක වෙන එකක් නිසා අපිට අලුතෙන් අත්හදා බලන්න දෙයක් මෙතන නැහැ. අපට වැරදුු තැන් අපි ඉතිහාස ගත්තම වැඩියෙන් කතා කරන්න වැරදදුන තැන් හරි ිය තැන්කොට වැඩිය. අපිට තිබුණ ඉදදාසමසයහතලිස් සටේ බ්‍රරිතාය නිදහස ලබෙනකොට සෝල්බරි ආණඩු ක්‍රම අවස්ථාව. ව්‍යවස්ථාව තුළ අපිට එහම ලොකු අඩුපාඩුවක් ඇතටම දැනු නේ කවරුවත්ව්‍යවස්ථා අර්බුදගන කතා කරන ඒවකට හිටපු දේශපාලඥ දේශපාලනන ආයිකෝත් සෑහෙන ප්‍රමාණයකට අරකිව්වෝ වගේ බොහම සීලාචාර සම්පන්න විදධයට සම්ප්‍රදාය ගරුක කටයුතු කරපුයි අස්වෙන් නෝනී කියලා තමන් අසමත් වනකොත් ගෞරුවනී විදියට අස්වෙනවා අනිත්තා යට බාර දෙෙනවා ඒවගේ සම්ප්‍රදායක් අපිට තිබුණ එදස් නවසේ හැත්ත දෙකේ ජනරජ ආණඩු ක්‍රමි වවස්ථාව ගේන්න සිරිමාව මැතිනිය ජනත වරමක් කිල්ලවා තුනෙන් දෙක. ඒක දෙ ඒකට හේතුව වනේ ඇත්තටම දස්සම්සය හතලසටේ සෝල්බරි වවස්ථාව ඒ තරම්ම මේ විචනයට ලක්වෙච්ච නිසාවත් ඒකෙතිබුණන අඩුපාඩුවක් නිසාවත් නෙවෙයි. ඒකෙදී ප්‍රශ්න ඇතිබුණ අර ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දවලට එරෙහිව ප්‍රවිකවන්සිලට බ්‍රිතා්‍ය අභ්‍යාචනා කරන්න පුුවන්. ඒවා දීපු සමහර නඩු තීන්දු පිළි බඳව අපේ දෙසපාල්ඥන් අතර විශාල ගැටලුවක් තිබුණන මත බේද කාරි තත්ත්වයක් එකට හේතු වනේ අර දස්වශය හැට දෙකේ හැරි හට එකේ රාජ්‍යවිරෝධී කුමන්ත්‍රණය ඒවගේම බණ්ඩාරණයක ගාතන නඩු වගේයි දීපු තීන්දු පිළිබඳව අසා එකන්නේ අතෘප්තයට පත්වලට අපේ රාජ්‍යනායක ඒක නිසා තමයි පිමහදාගත් අපි විවස්ථාව ඕන කියල එදා සමසය හැත්ත දෙක වස්ථාව හදා ගත්තේ ඒ හොඳ සංකල්පයක් එක පාර්ලිමේන්තුෙන් පිට සාකච්ඡා කරලා අවරුදු දෙකත් ගෙනාපු අලුත් ආණ්ඩු ක්‍රමයක් එතකොට අපි සම්පූර්ණයෙන්ම ප්‍රිතාන්න කිරුලෙන් ගැලවිලා ස්වාධීන ජනරජරාජජක් විදියට ඒ හදපු වස්ථාව වැඩි ආයශ්‍ය තිබුණ නෑ අවුරුදු පහක්විතරගේ තමයි තිබුණ තු ඒ විවස්ථාව හදනකොට යම් කිසි කැන බරපතල අඩුපාඩු ගණනාවක් වුණා. සමහරලාට අද අපිමි ඔබ කතා කරන ආර්ථික ප්‍රශ්නය මුල්ල ප්‍රශ්නය සමාජාසානයට සහල්ලට ඒව බලපෑාව වෙඉන්න පුළුවන්. උදාහර නැක්කිදිර ගත්තොත් බඩාරණයක මැතිණිය ඒ විවස්ථාව හුඟක් හොඳ ලක්ෂණ තිබුණන වගේම හුඟක් දුර්වලය තිබුණ පලමවෙෙන එක තමයි ඉතින්දී කරපු වැරැද්ද අපේ තිබුණ සනට් මණ්ඩලයක් ඒසිනට් මන්ඩල හෝසි කර.සිනට් මණ්ඩලයක් තියෙනක තේරුම තමයි ජනප්‍රිය මතවාද තුළින් පාර්ලිමේන්තුවයට එන මහජන නියෝජිතයන් ගන්න සියලු තීන්දු ඉතාම නිවැරදි නෑ. මොක ඉගුල්ල හොකක් බලනවා මහජන මතය බලනවා තමන්ගේ ජනප්‍රීතය බලනවා තමන් ටීලගේ චන්දෙ දි චන්ද ගන්න පුුවන් වෙේද මේක ජනතාව මේක විරුද්ධව වනොත් තමන්ගේ මන්ත්‍රීදුරක හලයිද ඒවා ඒ සාමාන්‍යෙන් බන්ත්‍රීවරු පෘතජ්ජන මිනිස්සුන්ගේ හැට කරන කල්පනා කරනවා. එතකොට අපිට සෙනට් සභාවේ කියන්නේ එතක බුද්ධි මණ්ඩලයක් එ ඒකොල්ලන්ට මේ මහජන මතයගෙන එචර දාල නහැ ඒගුල්ට මොකද චන්දාප ඇනවේ ඊළඟට චන්දයක් කිල්ලන්න යන්නෙත්ද ඒකොල්ල බලන්නේ මේ පාර්ලමේන්තුව ගේන අනපනත් තීන්දු තීරණ ප්‍රතිපත්ති රටට උච්චිතද මේක රටට යහපතක් වෙනෝද අයහපතක් වෙනවාද. ඒවා අර්පිකයන්නේ ෆිල්ට කරලා ගන්නවා කියලා. ඒවයි අඩුපාඩු පෙන්න්නලා ඒ නිවැරදි කරන්න ඇතිමුණ බුද්ධිම්ඩල. එතොට දැම් බ්‍රරිතාන්නේ පාර්ලිමිේන්තුවට උගත්තා එනවයි. ඇමරිකාවෙත් හෙමයි දින්දයාාව වනත් එහෙමයි අම්මට්ටමක ගත් අයනවා. හැබයි ඒ වනාට අද ඇමරිකාව සිනට් මන්්ඩ ලතියාගෙනින්වන. මහා බ්‍රරිතාන්නේ තියාගෙන ව හවසුප්ලෝට්ස එකක ඉන්දයාආශසනට මන්්ඩ ලෙතියාගෙනින්වන. අපි හිතුවක් කාරවිදියට මේ අහෝසි කර ඒ අහෝසිකරපු නිසා ජනවාර්ගික ප්‍රශ්නය නොකොට ඉන්දියාව අපිට අත පෙව්වා. අවසායේ ද ඉන්දියාවෙන් කටුම්පත් කරපු දහතුන්වෙනි ආණඩුක්‍රමිවස්ථා සංස්ෝධනය අපේ ආණඩු ක්‍රමිවස්ථාට බලින් එක්බෙව්වා. හැබැයි ය සියලු ජාති නියෝජන බුද්ධමත් කණ්ඩායන් නියෝජනය වෙමින් සැෙනට් එක තිබුණ න ොවැඩි කරන්න බෑ. ඒකින් මැතිනිය අර උඩ තිබුණන් ඔළුව ගලෝලදාපු නිසා පල්ලහමට්ටමෙන් අපි වේචනය කරන වනවෙ එහම බුද්ධිමට්ටමක් මොකුත් දේශපාල නවබෝධයක් උගත්කමක් නැති පළස් සභා ක්‍රමයයක් පල් හැන් ගරිිංගෙව්ව ඒකෙන් අපි ආණඩුග්‍රනතා සම්පූර්ණෙන්ම විකෘති වුණා. මැතිනි කරපු දෙවැනිවරද තමයි රාජ්‍යසයවා කොමිෂන් සබා ඔහසි කර. ඒක නිසා ඒ බලතල දුන්නා අමාත්‍ය ම අණඩලයට සමස්ත රාජ්‍යසේවයම දේශපාලනී කරණය වෙලා ඒක, දැඩි විවේච්චනයට ලක් වුණා ජනතාවට තිත්ත වනා හැත්තහතේ ජනතාව මැතිවරණ ප්‍රතිඵලය දුන්නේ ඒවත් පදනං කරගෙන. තුන්ගනි කාරණය තමයි මේ එක යුද්ධයටත් බලපාපු කාරණයක් සොල්බරිවස්ථාවේ විසිනමය වගන්තය ඇතිබුණ සුළුජාතින්ගේ අයිති නාරක්ෂා කරන්න වගන්තියක්. එත එක් නිසා ඒකාලේ එහෙමට යිතිවස්ක පිබඳ ලොකු ගැටලුවක්තිබන ැත්ත දෙකයි වස්ථාවේදී ඊට සමාන ක්‍රමවේදයක් ආණ්ඩුක්‍රවස්තය හඳුනල දුන්නේ නෑ. ඒ වෙනුවට මූලිකයිතිවාංසිිකන් කියල පරිච්චේ දෙයක් දැම්ම මිසක් ඒකට අධිකරන බලයක් දුන්නේෙනෑ ඒක නාමිකව නිකන් ආණ්ඩු ක්‍රමිවස්ථාවට සැරසිල්ලක් දැන්ම. ැ ඒක ප්‍රතිඵලයක් විදියට විශාල වශයෙන් සු ජනකොටස්සල විශේෂයෙන් දමිල ජනතාව උතුරු නැගැෙනීර පලාාත්වොල විසල් ලෙස අසානයට පත්වනා. ඒ එක ජියර්ජාවත්න ජනාධතිපත්තුමා නිවැරදිර හැත්තට ආඩුක්නවස්ථාවඇති ඒ මූලික යිතිවාසිකම් පරිච්චියදයදීල මූලික ඇතිවාසිකන් කඩවෙන අවස්ථාවද සහ දෙනක්‍රමයක් ආණඩුකන වස්ථාව එකසි විසි හයික් ශ්‍රේෂ්ඨාධිරනයට බලයදීල ඒකරරි කාරණය නිවරදි කර. නමුතර කාලසීමාව තුළ දිශාල දැඩි අසානයකට ගිය ඔබට මත ඇති වඩු කොඩෙයි සම්මේල නේතියල එදා විපක්ෂණයක අමිර්ත ලිංගම දෙමළ රාජ්‍යක් ප්‍රකාශයට පත්කරේ. ඒහරා තමයි ප්‍රභා කරණන් කෙන චරිතය උඩටාව දෙල ද්‍රවිට් නියෝජිතය ඔක්කුම පාගෙන ඕ විශසල්ලලා ආධිපත්තයගත්තා උතුර නැගැනිර ට පස්සෙේ ප්‍රදේශේත් ගන්න කියලා ලුක යුද්ධකයට පටලෙන්න මේක විතරක්නවේ තවත් හේතුසාදක බලපෑාව.ඉලට ඒ අර් ජයවත්තන ජනාධිපතිතුමා ඉදස්සම ස හැත්තටේ විදායික ආණ්ඩු ක්‍රම වස්ථාව ගෙනාව. ඒ විදායයික ආ්ඩු ක්‍රනම විවස්ථාව ගැන මම වේචනයක් කරනවට වැඩිය මං ඇමැති කියන්න ඔය විවස්ථාව සම්පාධනයෙක් කළේ මහාචාරය Aජ. විල්සන් පෙරාදිනේ විශවිද්‍යාලයේ දේශපාල නාන්සේ මහාචාරයතුමා එතුමක යන්නේ Sස්ජ චල්ලො නාගම් ටුල්Fේ පක්ෂේ ඊටපු නායකතුමාගේ දියණිය විවාහකරගෙන ඉටපු තැනැත්තෙක් එතකොට ඔහු ධියාර්්‍යාවදදන ජනාධිපත්තුමාගේ සමීපත මිත්‍රයෙක් හු තමයි ්‍යවස්ථාව ලිව්ේ ොට ඉවස්ථාව ලියලා ඇැත්තාටේ සම්මත කරට පස්සේ ඉදදශමසි අසූ එකේ ඔ ලියනවා ද ගෝලිස් සිිස්ටම්මි නේශයක් කියල පොතාක් දැන් ආණ්ඩු ක්‍රමවත්ථාව අදලා ුරුදු තුනකි මෙගලි ඇන්න. ගෝලි සිිටම් කියල කියන්න අපි හැදුවේ ඩිගෝල්ගේ ප්‍රන්සේ ඩිගෝල් ජධ ගෝල් ජනාධිපතිතුමා හදපු ආණ්ඩුක්‍රමවිවස්ථාව ආකෘතියට සමානාකාරකක්නය පැහැදුවේ එගනිසා ඒ විවස්ථාතින රටවල් හඳුන්න ගෝලි සිස්ටම් කිය ඒක ආසියාව ගැනක්ෂණ පරිච්චයේ දේදීඒ මාචාරයේජය විල්සම් හෙම කියනවා. ජ්‍යාර්ජාවර්තන කැන පරිණත නායකයෙක්. ඔහුට දෙශපාලන ප්‍රවාහය හැසිරුවීමේ හොඳ පලපුරු දක් තියනවා. හැබයි එහෙමඋනත් මේ ආ්ඩු ක්‍රම විවස්ථාවෙන් මිලක්කගත ප්‍රතිඵලය ලැබේද කියන එක ගැන විශ්ාසයයක් තියන්න බෑ. මේ ආ්ඩු ක්‍රීම් වස්ථාව සම්මත කරපු දවස්ස ඉඳලා අමාත්‍යවරුයි කියන්නේ ජනාධිපතිගේ කර්නල්ස්ලා මේ සගනෙවෙේ විස් මිනිස්ට ක්‍රමේන සගය වනේ දැන් ඔක්කම සමාන මට්ටම මේ සාමූහික වගේ කීමමතිය එකට ගල්න් දැන් ඒ කියන නධිපති ජැනරලුනා වගෙන හදරට ඇමතිල පල්ලඇට වැටන කර්නල්ස් ලවුණා. එතර මේ මුලු ක්‍රමයම තීන්දු වෙන්නේ එක ජනාධිපති තනතුරට පත්වෙන තැනැත්තාගේ දක්ෂතාවය කුසලතාවය දැනීම බුද්ධිය පරිනතබාව මත. මේ වැරදි කෙනෙකුගේ අතට අහු නොත් එහෙම එක බොත්තමක් ඔබල නිියුක්ලය බෝම්බයක්කින් රටක් පලාතක් විනාස කර නව වගේ ඔහුටත් පුළුවන් මේ රට විනාස කරන්න. මේක පාලනය කරන්න ක්‍රමවේදයක් මෙතන නෑ. මේක පාලනය කළ හැක්කේ සීමිත වපසරයක් තුළ ක්‍රියාකරන සමාජ ක්‍රියාකාරීනට පමණයි කියල ැ අවුරුදු හතලිස් දෙකකට පස්සේ අද ඒ අනවකය ඔප්පු වෙලා තිෙනවනේ ැට ඇවිල් අන්න එතෙන්ට දැහතලිස් දෙකක් කැනකොට එදා අසුවක මහාචාර්වරයි තැන්ට අපි දැන් ඇවිල්ලඉන්නවා. එතට දැන් මේවට අමතරව අපි රාජය ආණඩු ක්‍රනිවස්ථායික පැත්තකින් අනිි පැත්තෙන් රාජ්‍ය ප්‍රතිපත්ති. අපි හරිම මේ අන්තවාදී ලංකාවේ සිදුවෙන හැම දෙයක්ම බැලුවොත් අති බහුතරයක් හැම තැනම අන්තවාදී. රජේශීවය අන්තවාදී දේශපාල අන්තවාදී දැ උදදාහරණයක් ගත්තොත් සිර්මාව මැතිනය හරි අන්තවාදී විතියට මේ කලෝස් ඉකොනොමිය එකක්කය එන සංවෘර්තාර්ථිකයකට ගියා ඒක කොච්චර අන්තවාදීති කියනවා නම් මිනිස්සුන්ට හාල්පුළු දාන තරමට සවස් වලට බත් කණ්ඩෙ පැයිගෙන තරමට අන්තවාදට ගියා. ඒක ජනතාවට පීඩාවක් එක ජනපීඩනයක් නේ ඒක ප්‍රතිපලක් දට ජනතාව සිදධ වුණේ ඊළංඟට එනෙක් කෙන කවුද කියලා හෙව වෙන ලංකායි සාමන්‍ය හෙ මො ගන්න ඉන්න එෙන ලෝ ගන්න බලන්න මිසක් එනෙ කෙන යිටඩ කලුද සුදුද කියලා හිමිය අප පුරුද්ධක් නෑ එතකොට ඒක ප්‍රතිපඵලයක් තදර ජර්ජාවවදන ජනතිපත්තුමාට දුන්නම එතුමාගේඒ අනි පැත් අන්තෙට පෑ විසිහතරෙන් ඒ ලිබ රිිය ෘත්තාර්ථකයක් කර අපේ රට විෘත්ධාර්ථක කළ යුතුව තිබුණා ඒ ඒ ලෝක ප්‍රවාහයෙන් අපිට ගැලවෙන්න බැහැ. කරපු එක හරි. කරමු විදිිය වැරදි. මොකොද දැන් අපි ඇමරි ඉන්දියාවට වැඩිය කලින් තම අපි ආර්ථක විවෘත්ත කේ. අපි චීනට කලින් තම ආර්ථකය විවෘත්ත කරේ. වෙනස තියන්නේ අපි එක දහසසිකරපු වැඩේ ඉන්දියාවට අවරුදු පහළුවක් විතරගයා කරන්න. චීනට අවුරුදු විශ්සක් විතරගයා කරන්න. ඒ හරි ක්‍රමේ. ඒෙ කොල්ල විවෘර්ත කරනකොට බැලුවා ක්‍රමාණුකූලව ටිකෙන්ටික කරන්න ඒකේ අරමුණ තමයි එකකොළන්ගේ කෘසි ආර්ථිකය සහ කර්මාන්ත ශේෂස්ත්‍රයට හානියක් නොවනාකාරයට විදේශ රටවල්ලින් බාණ්ඩ ගෙන්නීම ආයෝජන ලබා ගැනීම සිදුර. ඇැම දැන් ඔයද තම පරටේ පහගේ කාලෙ ෘෂිකර්මාන්තය ක ගවි ග න ක්‍රමුගලව කරන්න නො ද ේ පරන්න ගහලා බහ දවල්ම වන ැන් අමාතතුම නබතවන් පැදිලි කරපුකාරනාව තමයි දැන් ජයාර් ජාවර මහත්මයාගේ වේවස්ථාව දැ හැත්තාටේදලා වුරුදු හතලි දෙදක් මේ වනවිට හතලිස් දෙකත් වැඩි සං ද වික්ඇවිල්ල තිනවා බතුම පර්ලිමේන් වේද කව අපි විශවෙන සංශෝධනය අංග ඉවත් කරලා දහනම් වන සංශෝධන තිබුණු ප්‍රජාතන්ත්‍රලාවාදී ලක්ෂණ ගෙනනවා විසයකයෙන් කියල. රට පරවේයට න පිබඳවත් විස්ස පිළිඳවත් යම්තරම කියවීමමක්තිබිෙනවා මොකක්ද වි විස්ස ඉවත් කරනවද දහනේට සමානයිද එහමනත්නම් දහනමේට වඩා වැඩි සාධනී ලක්ෂණ තියෙනොද මොකක්ද විසික කියන්නේ දැන්. නොයෙකුත්තා කාරයේ සංසෝදධන ආණ්ඩු කරමි ප්‍රස්ථාවට ගෙනාව අපි රටේ ආණ්ඩුව දුර්වල වෙච්ච වෙලාවට තමයි ජනතා හිතවාදී වෙන්න ආණ්ඩු එ දෙදස් එකේ දී චන්ද්‍රිකාම ඇතිනගේ ආණ්ඩුව පරිවා ආණඩු ඔබට පත්වෙනකොට දාහත ගෙනවා එක සාධනය ලක්ෂණයක් එල පිළිගන්නව කවුලු දෙදස් දහයිදී තුනෙන් දෙක බලයක් නොලබනත් සුළු පක්ෂත් ලබාගෙන තුනෙන් දෙක බලය හදාගෙන දහට ගෙනවා ඒෙ ලොකු විනාශයක් සිද්ධ වුණා ජනාධිපතිවරයට තුන්වතාවක් ඉල්ලන්න පුළුවන්ගිදිර නීතිහදා ගැත්ත. ඔ තුන්වැනි වතාව ඉල්ලන යික එක රටකට හරි හානිකරයි දැන් අද බලන්න මේ ඉතිහාසියක්තිය නවා ඇමරිකාවේ ආණඩු ක්‍රම විවස්ථාවේ ජනාධිපතිවරයක් දෙවතාවයි සේවය කරන්න කියලා තිබුණ සම්මතයක් සම්ප්‍රදායක් ඒ කවුරු කඩකරේනෑ හැබ දස්ස හතලිස් කනං ඔල රස්ල් ජනාධිපතිවරයා නිතාාවට ඉල්ලවා ඒ ඉල්ලනකොට ඇමරිකාේ ජනතාව ඒකට හු දිනවා හැබයි ජනතාව ක්‍රමවේදයටකින් ගුණේ නෑ. එනිසසා ජනතක් වවා නෑ ්‍යවස්ථාව සංශෝධනය කරන්න කියලා එක දෙකට සීමා කර එතකොට රුයාව ආ්ඩු කරන වස්ථාවේ ජනාධිපතිට දෙවතාවඇ තිබුණේ තැ තුංවනිවතාවට මේ පුටිංගාවේ ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන ඇවිලම තුන්ගනි තාහිනකොට පිස්සුවට එකක් හැදෙනව යද මහා දැවන්ද ලෝක යුද්ධයක් මුළු ලෝකට මේ බලපාලතියනවා. ඒක හරි දිර විශලේෂනය කරුවත් ඒ ඇතරම පැටලෙන්න්න ඕන යුද්යක් නවෙයි ඇතන හුන් ල්ලපු ටත් එක් බෝම හදිින් කරගෙන යන්නසාමකාමීව සබඳතා පවත්වන්න පුළුවන්කම තියෙද්දී. උද්දච්ච පාලකයන්ගේ ොත්තු දෙන්න තත්වට නොම දිගින්දිකට බලය ඉන්නකොට නැත්තං ඇමරිකා මිනිස්සුන්ට පිස්ුවට දෙකට වැඩි ඉන්නපාග කියන්නවා ඒකට පදනවත්තියර නිසා. මහින්දරාජ පක්ෂ මහත් මෙත් තුන්වනිවතාවට දහටෙන් ගෙරල්ල තුංවනිවතාව විල්ල නාදාගත්තා. ඒක නිසාන ඒතුමා ජනතාවින් ප්‍රතික්ෂේප වනේ අර තිබුණ ගෞරුවණය බය සම්පූර්ණයම කෙලෙස ගත්තා. ඉළඟට දහනමී කියන්න අපි රටේ නිර්මාණය වෙච්ච ඉතිහාසම නිර්මාණය වෙච්ච පුංචි ආ්ඩුව සුළතරාණ්ඩුව. අපි හතලි සතයි හිටී අප අතර ීතිහතලි එකකයි අලුතින් ආපු හයකුත් එකක හතලි සතයි. එතකොට අපි ඒවෙලාවේ කල්පනා කරා මේ විදායක ජනාධිපතිවරයාගේ බලතල එක තැනකට ඒකරාශීවීම තුළ අපි දක්ඒ පවුලකට ඒකරාශ වනාවගේ දුුණා. ති මේක්‍රමේ වෙනස් කරන්න දානම්වෙනි සංස්ෝධනී ගෙනාව. ගෙනල ජනාධිපතිවරගේ සෑහෙන බලතල විදාායක බලතල ප්‍රමාණයක් අපි පාර්ලිමේන්තුවට විවස්ථාදායකයට අමාත්‍ය මණ්ඩලේට ස්වාධීන කොමිෂන් සබාවට ලබා ගත්තා. ඒ්‍ර ඉතාම ප්‍රශස්ථ ක්‍රමය කියලට කියන්න ැහ මොකද ලෝක ඉතාම ප්‍රස්ථයි කියලලා කියන්න පුළුවන් ආඩුි ත්තා තමවාගෙන ඒ අඩුපාඩු තිබුණා. ඇැබැයි ඒක සමාජයේ ආපු විවේචන වලට වඩාත්ම ප්‍රබල හේතුව වනේගයන් මේ ව්‍යවස්ථාව සංසුෝධිනවර ඇදනෙවයි. ඒ ඒ ව්‍යස්ථාවයටද බලය මෙහෙවපු බල තුලනය කරගෙන යන්න දේශපල්ල නායකයෝ දෙන්නට තිබුණු අනවබෝධය. නමුත් ඒක තුළින් විශාල ජයධානයක්රට ලැබවා. එතකොට දෙදස් දහනමදී වර්තමාන ජනාධිපතිතුමා බලටඇවිල්ල දහනමය අකුලල විස්්ස ගේනකොට අපි දැඩිලෙසෙල්ලි මක්කරා මේ වැඩි කරන්න දෙ එපා මම ප්‍රසිද්ධි යාආ්ඩුවේ මන්ත්‍රීවරයෙක් දිහට වනත් මම ඒත් කිව මාධ්‍ය ඇවිල්ල මහින්දරජ පක් මමාත්මයට අවුදු හයක් යන්න තිබුණ එක නැතිරගත්ත දහට ගෙනල්ලා ුරදු දෙකක් ක අඩු කරගත් මෙතුමා විශ්වගෙනාව තවරදු පහක් කියයන්න තිය එක තුනක් අඩු කරගෙනකින් අතර කරන්න වෙනවා කියල. අපි මේක කල් ඇතුව දැක්කා. එතකොට ඒ ඒ හර හා නිර්මාණය වුණ අර්බුදය තමයි මේක මේ අර්බුදය මේ බලය එක තැනකට ගාති ගැනීම තුළ අපි විවෘතමක කතා කරඩුවට මේක බලය ජනාධිපතිතුමා ගත්තට ඇතරම මේ බලය පාච්චිකිරේ ජනාධිපත්තු මනවෙනේ හුගේ සෞදරය යන එකට හේතු අත්තිබුණ ජනාධිපතිතුමා දේශපාලච්නෙක් නෙවෙයි ඔහු පෝට්ටයි සාමාජකයකුත් නෙවෙයි නායකයත් නෙවෙයි එතොට ඒකේ වලා අධිකාරී තියාගෙන හිටේ බැසිල් රාජ පක්ෂ එතකොට ඔහුට ඕන දේවල් තමයි කරේ අපි දන්නව පැහැදිලියම Pීබී ජයසුන්දර පත්කිරීම නිවත් කබරාල් පත්කිරීම ඒ පත්කිරින් දෙනකොටම අප අනාවකි කිව්වා එතකොට අමාත්‍ය මණ්ඩලට ඇමතිවරුම් පත්කිරීම සියල්ල සිද්ධ කරේ බැසිල් රාජ පක්ෂගේ වූමනාවට එතකොට මේ පෝර ප්‍රශ්නයබ මතු කර පැහැදිලියවම මේ කාගවත්නෙවෙයි ඩොලර් බිලියන රුපියා ිලියනස්ුවක්විතර මේකට වියදරන්න යයි අපේ මිනිසුන්ට කාාබනික පෝරහදාගන්න කිව මේ ප්‍රශ්න විශඳන්න පුලුවන් කියලා යම්යන් ඔයි විශෂ සතඥියෝයි කියන කට්ටිය අවාද ප්‍රසිද්ධමාධදී කිව් අවැෙන්ඩ පුළුවන්. හැබ මේ තින්දුවගන්න ඒකුල් ලන්නවෙන්න එනම් මේ පිබි ජය සුන්දර ගත්ත තින්දවා. එතකොට ඒකම ආණ්ඩු ආපපු ගමන් බදු සහනයක් දුන්න. අපිත් බදුගවනාය මගේ බලිපිගුණු තුනක් වහලම දැන්ම ඊSC එක එක ආර්ථික සේවා බද්ධ මොනද වැට්ට එකට ඊළඟට ජාතියකොඩ නැගීමේ බදු ෆයිල් අපේ වැැහ්වා දැන් අපි කවුරුව කියල නෑනෙහම කරන්න ඉල්ලුව නෑන ත ආදායම් බදුවල්නොත් විශාල සාහනයක් බදදුගෙනන ඒ පෙන්න්න දුන්න දාණඩු ඇතුළ ෙද ලා සාදී විට ඒ පෙන්ල දුන්නඇද නැත්නම් පිගත්ති පිගත්තන ආ්ඩු ඇතුලිකුවට ඔබ දන්නවන්නේ ම ආ්ඩුවේ ආ්ඩුව අගුවෙන හිටේ ම ඇතුළට ගත්තනෑනේ නමුත් අපි අගුුවේදගෙන මේ මාධ්‍යයටඇවිල්ල කිව්වා එතුමට ලිව්වා මත ගැති ලියව්ි ලිවේ ප්‍රසිද්ධියක රාසිකතව කොන්ෆිඩෙන්සෙල්ල ඇති බැනෑ ඔකොම ලේපු හැමලියවමක්ම මාධ්‍යයට දුන්නා එතකොට ගයන් ඒ බදුසාහනය ඇත්තර ම මම කියන්නම් මේ රටේ ජනතාවමක දැන ගණ්ඩුන්න මේ කොළඹ ඉන්න දනවත් ව්‍යාපාරික කණ්ඩායමක් ඇතන්දි කියල්ලා මේ ජයි සුදර ෑන මේට ආර්ථික හසුරෝපමනු සෙක්නේ ඔබට මට වැඩිය හට ආර්ථිය කැන දැනීමත්තියෙන්පයි දැන් එතකොට මේ ව්‍යාපාරකයෝ කීපදන එකතු වෙලා පෙන්නල දුන්න මේ බදුසානය දෙන්න එතකොට අපිට ඉතුරු වවා බිලියන හැටක විතර මුදලා මේක දුන්නාම එතකොට අපේ බිලියන හැටක් හැට තියනකොට අපිට පුළුවන් බැංකුවෙන් ඒ වගේ දෙගුණක් නය ගන්න එතතා බිලියන එකසිිය විශ්ක් ගන්නඩ පුළුවන් එතර මේක බිලියන දෙසියක් විතර වෙන බිලියන දෙසිියක්විතරුණට පස්සේ ඒක රටේ ආයෝජනයට අප යොමු කරනවා. එතකට දැන් අවුරුදු දෙකයි කාර්තුවක් ගිහිල්ල. එහෙම යොමුකරපු ආයෝජනයට යොමු කරපු සතයක්කත් අපිට හොයාගන්න නෑ. අනි පැත්තෙන් ඒ බදුසාහනේ නොයිල්ලපු බදුසාහනය නොදුන්න නං අද අපේ රටේ බාණ්ඩාගාරය තියෙන්න්න ඕන ඇමරිකානු ඩොලර් බිලියන හතකට සමාන රුපියල්. දැ අපි මේ නල්ල ඇන්න බිලියන දෙක් වනා. යනකොට බිියන හකට වැඩි ප්‍රමාණය අපිට තියන්ඩෝන තින් ඒකින් තමයි මේෂණික කඩා වැටීම සිද්ධ වනේ ඉති මෙන්න මේ හේතුනිෂා තමයි ආර්ථික කඩ වැටිම සිද්ුව වන්නේ දැ ඔබැවේ දනම ඇත්තටම අපිකරේ ජනාධිපතිවරයාට හිතුමතයි තම තමන්ට ඕනෑ අය පත් කරගන්නක වැලැක්වවා දැන් උදාාරනයක් ඉතිරගන්නකොදැ හා බැංකේ නිවාට කබ්ාල් කියන්නේ කෝටි අටදාහක් හෙජිංගාන්න දෙනුවෙන් අපිට අහිමිකරපු කෙනෙක් ක අටසිියයක් ග්‍රීගක් බොන්ඩලින් අමිරපු කෙනෙක්. කෝට එද්දා සිකසීයක් ඔහුගේ කාලේ බැඳුම් කරවලින් අපිට හානිකරපු කෙනෙක්. එතොට ඇමරිකානු ඩොර් මිලියන අයදසම පහක් ොත්තු රක ලන් කා ඩ සල් උත්තුකාරකට මිරිකානු සියයේ උත්තුකාරයකුට ගේය්තුම නුසේ කිසි අනුතියක් නැතුව. අද මුදල් ලබාගත්තම නුස්සයට ඇමරිකාවේ අධකරනය දඩුවන්දි අවරුතු ොලා කිරේ. අපේනිවාඩක් බ්‍රාල්ට ඒහෝරකම වංචාරට පාර්ලිමේන්තුරට ජාතික ලයිස්ටුවෙන් අරගෙන රාජ්‍ය මුදල්ලමතිකම ලබා දුන්න. ඉතින් දැ මේවා තයම්ප්‍රමාණයකට පාලනය කරන්න විශේෂම ස්වාදීන කොම්ිෂයන් සබාවලට සාමාජිකව පත්කිරීම. ඒහලාධි කරනවලට විනිසුරුවරු පත්කිරීම. රජ හළ තනතුරුවලට නිලධරින් පත්කිරීම ්‍යවස්ථාදායක සභාව අනුමතියට අපි යටත් කරලා තිබුණයි මේ ඔක්කොම විශසයෙන් ලියහල දැම් අරියටර ගාලකඩපු මේ කුළු හරක්ටික් එළියට බැස්ස වගේ තමයි මේක වනේ ගල සම්පූර්ණයෙන්ම ආර්ථිකෙයි දේශපාලන සදාචාරයි රාජ්‍යතන්ත්‍රය යොක්කොම විනාස කරලා දැම්මා. ඉතින්ඒ විශසෙන් වෙච්ච හානිිය ආබහු අපිට නිවැරදි කරගන්න තමයි මේ විෂයක සශෝදධනය ගේන්නේ එතකොට ඒක ප්‍රධාන ලක්‍ෂණ කහිපයක් මම කියන්න දැනට තියෙන ශේෂම පොලිස් කොමිෂන් සභාව රාජ්‍ය සේවා කොමිෂන් සභාව අල්ල සෝ දූෂණ කොමිෂන් සභාව මෙවා ඔක්කෝම දුර්ුවල කරලා දලා තියන්නේ ඒවත් තනිකර දෙසපාලන කරය වෙලා දැන් හො මුදාරන තමයි පොලිස්පතිතුමාම කියනවා රට මේ පහුගිය කාල තිබුණ මයි නමවෙනිදා මේරට තිුණ භිේෂණ ඇයටට වක්වගන්න බැරිවුණේ මත්‍රලගේ ලියුවලට මයි ඕය ශිලපත් කරලාති නිස්ථාන ැද පතිල එක්කෙන එහෙම නැතුව එ හෙම නැතුව. එතකොට තම ඒ මෝඩ දේශපාලච්චීට තේරන්න නෑ මේ තමන් කරගන්න තමන්ට හානයක්ක් කියලා අන්තිමට තමන්දාගත් වයි සිීට තමන්ගේ බේරලා දෙන්න බැරුුණානේ. ඒක තමයි මේ දේශපාල නේදී පිකන්න දේශපාලයට රන්න අවබෝ අධ්‍යාපනය බුද්ගත් තියනව කියැන්නෝ න එකයිද. මම මංවා නියෝජනය කරපු වාසනය තියනව පොලිස්තුනක් දමමං ඉන්න ඕයයිශල දැකලත්න මේහදිසිවුණනාකට පාරදියතන් උත්සවයකට දැක්කොත්මිසක් ඒ ඒගොල්ලන් කවරු ගෙනාවදේ කියන්නේ මොන පදනක්ක දවද කියෙක අපිහන්නේනෑ ඒක පොලිසිි රජකාරයක පොලිස්පති වගේ කියන්න ඕනේකට ඒ ද ල ොි ර පොලිපති වැඩත් කර න දේ පාලත් ආර්ික ශෂසක් යැ වැඩත් කර න ඔක්කොම වැඩ කරන්න හිල්ල රට අනාතර දාල තියන්නේ. ේ තු ද පාද ම ල් යැලි බලගන්න පුළුවන් ප්‍රතිපාදන යන හ දිලවම ඒට දේපාල්චිට අතපවන්න බැරිවිදිට ප්‍රතිපාදන සකස් කරලා තියනවා ඒ වගේ රාජ්‍ය. සේවේ වැඩියම්ම දූෂණ වෙන්නේ මඟඩිවෙන්න ටෙන්ඩර් වලින්න්නේ ප්‍රසම්පාදන කටය තුලින්න්නේ. අපි දහනමයෙන් පිහිටෝපු ප්‍රසම්පාදන කොමිෂන් සභාවයි රාජ්‍ය සවා විගන කොමිෂන් සබයි හොරකන් කරනවා හොයන්නත් තිඉන්න විගරන නේති ඔ දෙ දෙකම ගලෝල දැන්ම සම්පූර්ණය මහෝසි කර ඒක න්නේ මේ රජයේ මුදල් භාවිතා කරනකොට ටෙන්ඩර් දෙනකොටත් තොරකන් කරන්න අවස්ථාව පාදල දුන්නා එහෙම දෙයක් උනා දෙකේල්ලා හොයන්න හිටපුූ විගෙන කොමිෂන් සබාවත් අහසිකර ඇති ගැන ඕනු විදමය කරන්න පුලුවන් කෙනෙකනේ අපි විශ්ෙන් යෝජනනා කරලා විශයකින් යෝජනාරලා තියෙනවා නැවතත් ඒ කොමිෂන් දෙකපි ස්ථාපිත කරන්න ඒ වගේම මේ අවස්ථාවයක් අපි දිිත්වපුර වැසියන්ට පාර්ලිමින්තු මන්ත්‍රී දුර දැරීම වලක්වන්න දහන මේ වගේම ප්‍රතිපාදනෙන මොකද දිිත්වපුර වැසයකුට විශේෂම මේ කාරණය සමාජගත්ත වෙන්න මේ හංගල කතා කරන්න දෙයක් නෑ සමාජගත්ත වනි බැසිල් රාජ පක්ෂය නිසා. හගේ උදච්චකම ොච්චර දෙ කියලා කිරන මට මේ ලංකාව අගමැතිකට වැඩියඇමිරිකින් පුරශභාව වටිනොකූවා. ඔහු ල්ක් කරගෙනද මේ විසිය ගනෙළ කවරට ප්‍රශ්නර. විශයකගේෙන හූලක්ක කරන සමස්ත රාජ්‍යතන්ත්‍ර ඉලක්ක කරගෙන එක ගන්තියක් ෙන ඔහෝ ඉලක් කරගෙන හැබයි ඒක හුට සීමාවවෙන්න න ඊට පස්සෙත්ේගේ හොරත්තක් අඩිය කෙන්නේෙ නොන ගන්නකත් වලක්ව ගන්න අපිටයුතු කරන්න නිසාතම මේක ගන්නේ. දැන් මම කියනවනම් මටම මේඇකමතිකන් ඇමතිකම් මේ වටින්නේ මට ඇමරික පුරවසික තමයි වටින්නේ කියලා. එතකොට එයා ඇමරිකාවේ සමාගක් රෑදුලට හොරෙන් ගන දෙනු ගිවිසුන් අසං කරනවාන පැහැදිලිනේ. උනන්දුව තියන්නේ සාමාන්‍ය නීතිය පිළිගත්ත සම්මතියක් තියෙනවා මේ අපබගේ දංකෙනෙකු පිදිංචකෝයෙකො තමගේ දරුපවල පදිච තැන ම පදිංචිේ නීතිපුරණකමන මගේ නො බරිඳයි දරුව ඉන්න තැන මගේ පදිංචිය මම ඔය හිටියත් ඇති ඒවගේ තමන්ගේ ඔහුගේ උනන්දුව තියෙන් නතනයි. ඇමරිකාවට මොකක් හරි හානියක් වෙනවානම් ඔහුට ඇත්තට රිදෙනවා ලංකාේ මිස්තු දුක්කකිින්දට මැරුණට ඔහුට රිදන්න හේතුවක් නෑන. ඇති ඒක නිසා අප හත්ේ වලක්ලගඩඕන ඇ දැන්න අතම අපි ව්‍යවස්ථ ප්‍රතිසන් කරනේ අර්බුදයට විසිදුුමක්දගෙනන කතාවටම එමින්න්නේ. තැන ඊ ලඟදී තමයි දැන් විසි එක තුල තිබෙන විේශෂ ද ම ප බද දත්ත පරව බාවය පිළබඳ කතා කල ඇතිකම සමග ජනබලවේගේ අපි දක් මේේ සදහවනුත්තියම් කිසි කෙටුම් පතතා යෝජනාවලයක් ගැෙනන හිදිය ප්‍රකාශරන විදහයක ජනාධිපති දුරේ හෝසිකළ යුතුයි කියලා. මේගේ වෙලාව විහ ජාීි ර හෝස කරන්න පුළුවන්ද පර්ලිමේන්තු තුළින් විතරක් නත් හැන ද ක ම ඕකේ පදනම කියන්න නීට කලින්. දැන් මේ රටේ ජනතාව පාරට බැහල් අරගලයක් කරනවයි කියන එක අපි දැක්ක ඒක නිසා තමයි ජනතාව පාරට බහින්න කලින් මම පැදිලිවම පාර්ලිමේන්තුවට යෝජනා සම්මතයක් ඉදිරිපත් කර යෝජනාවක් අන්තර්කාලීන ආණ්ඩු අක්හ දන්න සියලු පක්ෂ නියෝජනය කරන ඒ ආ්ඩුව ගනන්ගත්තෙත් නෑඒ විපක්ෂ ගණගත්තෙත් න ඒක නිකම් මගේ පෞද්ජලික ත්සාහයක් නිෂ්පල වනාවගේ වුණ හැබැයි මේක නො ගණ නොගෙන ඉදල සති දෙකතු ෑනකොට විනිසු පාර්ටාව ඉට පස්ස මේක ගණන්ගන්න වුණ රන්්ඩුවෙන් මමස්වාදීන වෙලා අවරුද්දක් වෙනවදැන් මෙතෙන්ට තව තිහක් ස්වාදීන වුණ පක්ෂ එකොළහක ඉට පස්ේ තව දහයක් ස්වාදීන වනා අපි හතලිස්සක් දැස්වාදීන ආ්ඩුව. අපි පක්ෂට ජිලවාඩු වාධීනයි කිය. අපි ප්‍රධාන විපක්ෂයට ආරාධන කරා මම ඒ සාකච්ඡා වල හිටිය දෙපාර්ශවය නියෝජනය කරමින්. එතකොට අපි යෝජනා කරා ප්‍රධාන විපක්ෂයට ඒයන සුජාත අයිතියක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ආණ්ඩුවක් කඩාවැටනකොට ඊළඟ ආ්ඩුව පිහිටවීමේ අයිතිය තියනෙ විපක්ෂයට. අපි ආරාධන කරා විපක්ෂණය එකතුමා ප්‍රමුක විපක්ෂයට ආ්ඩුව හදන්ඩ ැයි කියනකොට අපි කිව්වා අපි හතලිස්සෙක් දෙනා කොන්දේසි විරහිතව තමුන්නාසගේ ආණ්ඩුව ගෙනියන්න සම්පූර්ණ සහයදන කියෙන අපි ප්‍රසිද්ධී ප්‍රකාශර සජි ප්‍රමතාත සහත්මැයට හම කි්වා කි්වා එතකොට ඒකටත් එතුමා එකඟ වනෙන් නෑ. ඊළඟට අපි කිව්වා අපිට ඇමතිකං ඕන නිසානවෙයි ඔබතුමාගේ පක්ෂේ අපි ස්වාධීනවෙ චහතලිස් එකයි දෙක එකට යොදලා අපිත් ඇමතිකන් ගන්නම් ඔබලත් ගන්න අපි දෙගොල් එකතුවල ආණ්ඩුව අක්හදම කියලා තු ඒකටත් එතුමා එක හරේ නෑ එකත් එකත් ප්‍රතික්ෂප කර ඒකොල්න්ගේ විකල් පවිදියට ඉදිරිපත් කරන්න ප හුව මොවද විකල් පති පලවෙන විපක්ෂෙන් ආපු පලවෙනි උත්තරේ තමයි යෝජනාව තමයි අපි විදාක ජනාධීප්‍රති ක්‍රමය අහෝසි කරන්නන මංක ඒ ඒක අපි මිරගු පස්සේදුවන්න්න බෑපිට අපි විපක්ෂය ඉන්න ආණ්ඩුවක්කාවත් අපි ට එකක සලකා බලන්න පුළුවන් ආ්ඩුවක් නැතුව පක්ෂයක් ඉඳගැෙන විදාහක ජනාධීපති ක්‍රමය අහුසි කරන එකනෙ හර හිල කතාවක්න පසේ දෙවනවි කල් පෙවිදිර දිරිපත් කරේ විශ්වාස බංගේති එතන්දිත් අපි ප්‍රශ්න කර දැන් ආ්ඩුව ගන්න නැත්තං විශ්වාාස බංගේයක් නැතුවත් දෙ නවාන ආ්ඩුව ජනතිපත්තුමා කිය නොනැවිල ගන්න කියලා ඉති මොකටද විශවාස බංගේ කියෙන්නේ ඇතකොට විශවාස ංගගේ කියෙන ගෙනනවයි කියෙ රට රජිකරනෙ මො ආඩුවයි ගදරයවනවා විශවාස බංගේ අපිදිනුවෝ බ ෙදර ඉන්නවා එකන රට ආණ්ඩුවක් නෑ කෞද එතකොට රැතිේ ජනතාවගේ ආරක්ෂාව කටයුතු කරන්නේ කවු්ද. තොට තුන්මනි කාරණේ ඒගුල්න්ගේ යෝජනතයි මහමැතිවරන ති මක මහමඇතිවන්ටයන ැටලුවක්නෑ හැබයි මේ රටේ හමතරනට ගන්න අවස්ථාවක්නව මේක ජනතාව කියන්න දෙශවිය විසිපාම එැයි කියලා. බොහුට ම චදදිල්ල ම පරාද ොද ජනතාව ශව විපාම් ප්‍රතික්ෂක කරය කිය කියනවා අනික වියදම වියදම රටේ යන්න ඇැතිවරණයක් පත්න්න වාතාවරණය ඇත්තියෙන් පැයි. ඉතින් ඒ සියල්ල ඒගොල්ල ප්‍රතික්ෂේප කරාට පස්සේ ජනාධිපතිතුමාගේ පැත්තෙන් ගත්තම එතුම නිවරදී. අපි කිව්වා අප ක්ඩයි මහත ලස්ස අපි පස්සේක වනස්තුනත් වුණ අපි ගුව ජනාධිපත්තුමාට කවුරු හරක ාගන්නකෙනට මේ අගමැතිකම දීලාඩුවක් කදන්න කියලා එතකොට තමයි ජධතිපත්තුම අපේ සසාහෙල්දුවයි ස්වාදීන වෙච් අපේ සහයිල්ලවා එන ආඩුවක් කදන්න රට අරාජික වෙලා තියන වෙලාක වැටිල තියෙන වෙලාවක අපිට ඇමැතිකං ගන්න තියෙන මේ ේ තෘෂ්ණාවක් නිසානෙවෙ ඒ එතකොට එතුමා අගමැතිතුමා විදිහයටට රනිිලිකරන සිහ මැතිතුමා පත් කරන ගැන පෙන් ඇහු අපි අප කැමති අපි වැඩියේ එතුමට චෝදනා විේච නොක්කම තිබුණට අපිට ඩ එතුමට අවබෝධයක් තියෙන අත්දකින් තියෙනවා පස්වතාවක් මේරට අගමතිකර තියනෙන ඕන කෙනෙක් අඩු පාඩකන් තියෙන හැයිතිමතෙද ප්‍රධාන විපක්ෂය කරාරන වන එතකොට ආණ්ඩුවත් විශ්වසනීය දියට එකගතාවයක් නැත්තං කා් හරි අගමැතිකම දෙන්න එතුම දුන්න එතකොට අපේ කටයුත්ත තමයි දැන් මේ එකතු වෙලා එකක්කෙනනාගේ ඇගලි දික්කිරිල්ල ස කරලා නතර කරලා ද මේරට කොමයි ගොඩ ගන්න දැ ඕුන කම ට මේ මේ කරදාල් නවනත් බතුමා මේ ලඟී නිසාඇතික බතුමන් කියව නිසා මේසාකච්චාට බතුන් රජුව මැදිහත් වනයි කියන නිසා තැ සජි ප්‍රම් දසමහත්ම ගේ සතියත් ආයි කියන මාධ්‍ය හම අතිල මට අගමතිකමමායිදන්නක එහෙම ගන්නකිවවෙේ ගත්තනතු ආයයි මේ යමක් කරගෙන අදදි අගමතිකම ඉල්ලන්නේ ඩු ර්ථික දැකඇති ම පිඳ විේචන දිරිපත් කර ැහ වෙච්ච දිය ම කිවවා ගැන්න යනතාවට අපි නිගමන ගන්නන්නේ අවස්ථාව ලබා දෙමු. ඉති ම මේකයට මම මැදිහත්තුනේ ඇත්තටම අපේ රටේ දැන් ආර්ථිකය ංකොලොත් කියන කලුතින් කියන් ොඩ නෑන ආථිකය බංකුලොත් කරේ කෞුදු කෙලත්ම දැන් කිවන. එතකොට පැහැදිලියෝම ආර්ථික යතා තත්ත්ව ස්ථාවර තත්ත්වයකට ගෙනෙන්ට බැහැම රටේ ස්ථාවර දේශපාලන කටාවක් අපි නිර්මාණය කරනක ආණ්ඩුවක් ස්ථාවර ආණ්ඩුවක් තියනකම් මේක බෑ එ නිසා එ එම නැත්තන් ලෝකෙ පිළිගන්නන්නේ මුල්ල්‍ය ආයතන පිළිගන්න අපිට ගනදුනු කන්න බෑනි ඉති අපි දැන් ආණ්ඩුවක් ස්ථාවරව හැදුව ඊළඟට ඊළංගිලක්කේ තමයි දැන් ආර්ථිකය මෙහෙවනි ර්ථික විශ්‍යය සතඥුන වුනට අපිට විශාල වශයෙන් දායක වඩ පුළුව ො ඒ පරිසර අපට හදල දෙන්න පුළුවන් ඒය අනුවදැන් ආර්ථික විශසත්ඥයන්ගත් ඒ මඟ පෙන්නින් උඩ මේ ආර්ථිකය ගොඩ ගැනීම තමයි අපි ඉලක්කේ අපිට මාස තුනාහතරකින්වත් මේ පෝලිං යුග නැතිකරගන්න තමයි අපි විශාල වෙහෙසක් දරන්නේ එහමකරොත් අපිට ඒකම මෙ විසිෙක්වැනි සංසෝධනය ගෙනාපුම ජනතාවත් තුල නීති ආධිපත් පිළිබඳව විශාසයක් ගොඩනගල මේ කටයුතු කරන්න ම අප උත්සාහ කරන්න ඇමතම දන්නබතුමන්කවා මේ. සාධනිය ව්‍යවස්ථා ප්‍රතිසස් කරන වෙදදි සාධනිය දේවල් හැමතිස්සෙම වුණේ සුළතර අන්ඩු තේද්ද කියල ඔබතුමන්කුව දහන වේගෙන වේ වෙලාවෙ කියලා දැ දැන් ේ ප න ජි ප්‍රම හම මොක්ද කරන්න කියල පහැදිලික්න ඇතුමන් වන තාවක් කියන නමත න ෝජනා කරන ප ත ලක පපුදුජන පෙරමණ පත්ෙ අපිට තාමත් හරට පැහදිලි පේනෑ මොක්ද කියලා ඔබතුමන් සතුවන මන්්‍රීවරු පණහයි පනස්තුනයි. ඒතකම කිය ත්තමයි රණනිලි කම සිම හත්මයට එකමන්ත්‍රාසනයක් ජාති ක්ෂයට ග්‍රමතවර ද ටිය කියල මෙහම තියන ත්වකෙද ඔය ප්‍රතිසංස් කරන ටික පර්ලිමේන්තුව තුළ කරගන්න පුළුවන් ක ලබතුමලට විශවාසයක් තියෙනවාද මට විශවාසයක් තිය ොකොද මටේ පිටිමව අදකින් තියන ගයන් අපි කිවනන්නේ හතල සද්ධන යාණ්ඩුව අපි දාහනම ්‍යයාණඩුක්න වස්ථ සම්මත කර ගත්තේ චන්ද දිශය පහලො කරගෙන එකනයි විරුද්ධ වන හැබැයි එකසිය පනහට කිට්ටු කරපු දෙදස් දහයි ආණ්ඩුව. ඒ වගේ දෙදස් දහනමේ ආසන එක්සය පණහත්තුනෙන් දෙකක් ගත්තා අණ්ඩුව පණුරුපාක්කුඩං පගා දීල තමයි ඒ එකසේ පනහදා ගත්තේ ඒ සංසෝධන සම්මත කරගන්න හැබ අපි දෙශය පහළුවක් ගත්ත කාටවත් කිසි දෙයක් දීලනෙවේ. අපි ප්‍රතිප්‍රත්තිය පෙන්නලා ඔබට මත ඇතිකන් ඒ දිනශී ආණ්ඩුව කාලේ අපි සම්මත කර ගත්ත පනත් බැලුව තීට අවුරුදු තියකට කලින්. මේ ලංකාවට අවශ්‍යයි කියලා කෙටුම්පත් කරපු පනතත් තමයි අපේ අවශ්‍යධ පාලන පනත. අපි ඒක සම්මත කර ගත්තඒ කුඩා ආණ්ඩුවේ. එලට තොරතුරු දැන ගැනීමේ පනත චෝතයන් විින්දිිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ඒ අවුරුදු පහළුවක් විස්සක් කෙටුම්පත් කරල අප සම්මත කර ගන්න බැරුවතිබුණේවා අපි ඒව සම්මත කර ගත්ත. ඒක නිසා මෙතෙන්දිත් අපි මේ විවස්ථ සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පක්ෂබේදයෙන් තොරව මන්ත්‍රීවරුන්ගේ අප ඉල්ලිම් කරලා තියෙනවා ඉදිරියටත් කරනවා. ඒ පිළිබඳව අපි වගකීමක් ජනතාවටත් පවරල තියන. මොකොද මන්ත්‍රීවරු ඉන්නේ මජනනියෝජතින්නේ පක්ෂනායකි ගිහෝ බෙනආගෙහැරි වූමනා ස්ෂ්ට කරන්න්න ඩෙවෙයි ජනතා සිතුම් පැතුම් විෂ්ට කරන්නයි චන්ද දීල යන්නේ ජනතාව. ඒක නිසා කවුරු හරි කෙනෙක් මේකට විරුද්ධ වඋනොත් මන්දන්නව ජනතාවගේ දැඩි විරෝධයක් ඔහට නොෝකගේ දේශපාලන දශපාලන මන ඉවර කරන්න හිතාගෙන තමයි මේකට විුරුදධ අත උසන්න වෙන්නේ හේතුව අද එදාට වැඩිය අද ජනතාව බුද්ධිමත් ජනතාව තමන්ගේ අයිතින් මොනෝද කියලා දන්නවා ජනතාවද අරගල කරන තත්ට පත් වෙලා තියෙනවා ඇත්තටම අපි මමත් ඔබට මත ගැති කෝප් වාර්තාව ඉදිරිපත් කරපු කාලින්දලා මේ රට මේ දෂනයට බීෂනයට ුරුදධ අපේ ෙවල්වලට වැඩිතිිය දිපවා අපි සටන් කරලා අපි අසරනෙලා හිටිය අපටි නින් කරන්න බෑ අපි කන්්ඩයයිමක් කතාගන්න බැරිවුුණ දශපාලන. හැබයි අපිට කරන්න බැරිවුණදදේ මම සතුටනො ජනතාවර. අපි කිවට ආ්ඩ ෙදරයව ෑන ජනතිපත්තුම ජනතාවකම යැව්වා. පවුලේය ඇති මණ්ඩලෙන් අයින් කරන්නගේ අපිකිුවට කරන නතාවකිවම කර. අගමැතිතුමා ෙදරයවන්නේ කියලා ජනතාවගේනකොටරා. එනිසාද ජනතාව විශල ජයක්‍රණයක් ලබල තියෙනවා. එමන අරය ඔබ ඇහ්වේ මේ විදායක ජනාධිපතිකරම අහසි කරන්න විදායක ජනාධිපති ක්‍රමය එක පාරටම ඔය කියන විට අහුස් කෙරොත් හරියට අර අස්වයක බෙල්ල කපල බූරුව එකගේ ඔලුව එතෙන්ට බද්ධ කරාවගේ වෙයි මොකොද මේ ආණඩු ක්‍රම විවස්ථාවේ පදනම තියෙන්නේෙ විදායිකේ විදායික ජනාධිපති ක්‍රම තුළයි කියැන විදායික බලතල ඒ වගේ රාජ්‍ය ආරක්ෂා බලතල මේ උක්කොම පැරුලා තින විදාායකයට විශේසම ජනාධිපතිවරට එතකොට අපි ඒ බලතලො එලින් යම් ප්‍රමාණයක් සංවරණය සහ තුළ නේ වෙනුවෙන් චෙක්කැන් බලසුන්ුවෙන් ඉතාම පරිශ්සමින් තමයි රටේ පරිපාලනය බාධාවක් නොවෙන විදියට ගෙන යන්න පුළුවන් ආකාරයට බලතල ප්‍රමාණයක් අය කියපුර පාර්ලිමින්තුව සහ ආයත නොලට ලබා දෙන්න. එගනිසා මේ එක පාරට විදායක ජනාතිීපති ක්‍රමේ හසිි කරනවා දැන්ගේ ගෙනම කතා කරන්නේ අධිකරණ ඒ නඩුව පවතිනවා හැබැයි අපි දන්න ආණ්ඩුකන ්‍යවස්ථාවනුව පැහැදිලුවම නමත විචායකට අන්ඩ ඕන තොට මේක රටේ ජනමත විචාණයකට යන්න පුුව තත්යක් තියෙන දවසක් දද එක නිසා අපි පැහැදිලවම කිව්ව කරන්න පුළුවන් දේවල් ඉස්සරල කරමු ඒකට ඒ ක්‍රමයට යන්් ඕන නං අපි මේකෙන් පස්සේ මේ දැන් අව උපක්ෂෝ වගේ මේ පැලස්තර අලෝපු ආ්ඩු ක්‍රමිවස්ථාව පැත්තකෙන් කියලා අපි අලුත් මාණ්ු ක්‍රමවස්ථාවටය. ඒ කවටත්ම වා ත කලින් දැ විේ ක දක ඒදවසේදී පක්ෂනායකය මුණ ගහෙනවා ්‍රාමත ම පි සාකචා කරන. මොක්ද මෙතරින් එහට විසිෙක් වන සංශෝධනය පාර්ලිමේතු තුළ සම්මත කරලා මේ මහපොලෝ තුළ ක්‍රියාත්ම කිරීම සඳ මෙතින් නිස්්‍රහතිිම ක්‍රියන්විතය මොකක්ද කොච්චර කාලයක් ය අයිද මේ සම්මත කර ැන් අපි සැලසුම් කරලා තියන්නේ ඇතටම ඊයේ සාකච්ඡා විද්දී අපිට මේකේ අවසාන නිගමනයකට එන්න තිබුණ. නමුත් අපි අවස්ථාවක් දෙන්න කියලා කල්පනා කර උතුර නියෝජනය කරන දේශපල්ල නායකින්ට යේ එන්ඩ බැරිවුණා. මංි තැන් අපි දුන්න කාල සීමාවත් මදි මේ දසුලල් ඉන්දර ප්‍රශ්නත් ඒකුල්ලට තිෙනවා. ඒක නිසාපි ලබන සිකුරාදට මේ රැස්වීම පවත්තල අවසාන තීරණයක් කරගෙනැ කෙටුම් පත තියනවා.ඇ අනිකුත් යෝජනා ගණනාවක් ඇල්ල තිනව ඒවා ඇතුල් කරන්න පුළුවන් ඒ පි ඇතුල් කරන. වෙනස් කරන්න අවශ්‍යනං ඒවා වෙනස් කරන. ලබන සිකුරාද ඒ සාකච්ඡාවෙන් පස්සේ ඊළඟ සඳුදා අමාත්‍ය මණ්ඩලේට ඉදිරිපත් වෙලා තියෙන්න්නේ එක දැනටමත් සම්මතකර ගත්තුොත් ඊළඟට අපිට පුළුවන් දවසකින් දෙකින් ගැසත් කරන්න ඒ ගැසට් කරලා සතියක් ගිය පුතැන අපි පාලිමේන්තිව න්‍යායපත්‍රයට පුස්තකයට ඇතුල් කරන්න පුළුවන් ඒ එතන ්‍යාපුස්තකට ඇතුල් කරලා කරට පස්සෙ සතියක කාල ඇති නව ජනතාවට මේ අභියෝගයට ලක් කරන්න ශ්‍රේෂ්ඨාධි කරන එහම ියෝගයට ලක්කරොත් ්‍රෂ්ඨාධකරණය විසින් සති දෙක කාලයක් ඇතුළතේ නඩු තීන්දුව ලබා දෙෙන්ඕෝන. ඒ නඩු තීන්දුව ලබාදුන්නට පස්සේ ඕන වෙලාවක අපිට පුළුවන් පාර්ලිමින්තුම මේ එක සම්මත කර ගන්න අපිට මාසක සති පහක වගේ කාලරාමුවක් මෙකට යනවා සමමාරට ශ්‍රස්ථාධක නිකූත් යම් යම් මේට ජනත විචාතති යන්ඩෝන කියලා අපිට ඒව ඉවත් කරලා ඇන්ඩ වෙනවා ධහනමත් අපි වගන්තති පාක් හමිත් කර. විවාසරන වෙලාව ඒවත් අපි අධ්‍යනය කරලා තමයිඉ කරලා තියන්නේෙ ඉතින් සති පහක වගේ කාලයක් අපිට අවශ්‍යයි මේක සම්මත කරය ද අමත මේ මගේ මතය හැට දනාවන සංශෝධනය කටුම් පත් කරත් දේ හහිකිතිබුණු ඇතැම් සාධනය ලක්ෂණ අනත්ෙටුන්පති ඉදිරිපත් කරනකට නැතිවනා කියල සමහරයක විශේෂෙන් මය පක්ෂ මාරුරනමන්තතිවරුන් පිළබඳව ඉන්දු ගැනින්ීමගේ දේව ඒ ඒ වගේ දේවල් මේ අලුත් එකට අන්තර්ගත වෙනවද නැත්නම් අර තිබ්බ ත්වම අපිගේන්නේ මෙමත් මෙම ප්‍රශ්නයක් තියෙනවා මෙතන දැ මේ තියෙන මෙරණ ක්‍රමයත් එක් හුගක් කලාවට හැදන්නේ මේ අවිනිශ්චි ආ්ඩුනින් අවිනිස්ිත ආ්ඩු තුළත් මේ පාලනයක් ඉදිරයට කරගෙන යන්න පුළුවන් රාජ්‍ය කඩාන වැටි විදායික ජනාධිපති කෙනෙක් ඉන්න නිසා එතොට පක්ෂ මාරු කිරීම පිළිබඳව වගන්තිය මේැන මීට පෙරාපු සංශෝධනයකින් අනු නමේ දහතුනුූ පවගන්තයේ තියෙන්නේ අරආධිකරණය අභියෝගයට ලක් කරන්න පුළුවන් ඒ වගන්තය එහෙමම තියනෝ එතකොට දැන්තියන ප්‍රශ්නය අපි ඕකේ සාධනය විදියට මේ අපි මේ පොතේතියන අකරුවලල්ල ර්ක වැඩක් නෑනේ මහතුල අතර්ථය අපි බලමුකු ඉංගලන්ේ කොන්සවේට පක්ෂේ තියවා ඕන කෙනෙ දන්න කොන්සවේටු පක්ෂේ ලටාවත්මදගරන්න කියල ඊට පස්සේ තින ලේප පක්ෂේ ගුල දන්න ගු හත් කුල ගෙන ප්‍රතිපත්ය ොක්දකල දන්න රටේ පපුරවසය දන්න ට පපුරවෂය දන්නවා චන්තද නුෂය දන්නවා ම ඔබට පුළුවන් කිය අපේ රට එක දේශපාලන පක්ෂයයක් එහෙම තියෙනක? න්ිේ න ප්‍රතිපත්ති ශ්‍ර ලංක ේ ශ්‍රී ලකාක ප්‍රතිපත්තිය කල ්‍රී ංකාකේ නායක කවුද ඒයාගේ ප්‍රතිපත්තිය තම ඒ පක්ෂි ප්‍රතිපත්තිය පොහටුව නායකකවද එයාගේ ප්‍රතිපත්තිය තමයි පහොට්ටුවේ ප්‍රතිපත්තිය එනතුවම පක්ෂ කියලෙම ප්‍රතිපත්තින දැව ආඩුකන වස්ථාව හදකොට බලාපොත්න අන වගේ ප්‍රතිපත්ති දේශපල ඇතම ඒදවස්ොල ඇත්තහතයක හදනකාල තිබු ජියර්ජවාදන්න ජනාධිපති මේ ඒතුමාගේ ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂේ විවෘර්ත ආර්ථිකය දනවාදී රටාවක් තුළ ශ්‍රී ලංකා අනිදහස් පක්ෂේ නං දේශීයත්වය මුල් කරගෙන මාර්ථිකය සංගෘර්ථ පවත්වගෙන යාම් එහෙම තිබුණා අදකාල එහෙම එකක් ගෑවිලාවත්න අද උබට කියන්න පුළුවන්ද ලංකා එක්කම දේශපාලන පක්ෂයකවත් ප්‍රතිපත්තියමකක් දෙගල් එහමන එක් නිසා එතිෙන්දි ලොකුත් විේචනයක් තිය නවා සමාජය තුළ අපි කාරක සබා අවස්ථාවල් ලද ශ්‍රෂ්ඨාධි කරන තීන්දවුම් පස්සේ දැඩි වෙනස්කං කරයගල ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක් එහෙම දෙයක් වුණ. ඒදී වනේ දහනමනි සංශෝධනය දින වෙයි. පළත්පාලන සහ පළාත් සබා චන්දවලට පනත් දෙකක් ගෙනාපු වෙලාවේ බරපතල වෙනස්කන් කර. ඒට මගේ දායකත්වයක් තිබුණනෑ මංගේ වනකොට එතන ඉතන සම්බන්ධතාව ඇති බෙනෑ. මේ දහනමේදී ඇත්තටම වනේ වෙනස්කන් කීපයක් වුණා. එකක් තමයි අ වි්‍යවස්ථාදායක සබයි සංයුතිය පාර්ලිමේන්තුවෙන් තුනයි සිවිල් සමාජයෙන් හතයි කියලා තමයි අපි දැම්මේ. ඇබේ අවසාන අපිට ඒ වෙන කරන්නුන පාර්ලිමේන්තුවෙන් හතයි සිවිල් සමාජයෙන් තුනයි ඒක වෙනස් කරල තමයි අපිට කැත් ගන්න පුුවන්ගුඩ අනිත්තාගේ මොකද අනිත් පක්ෂණයගේ සහනතුේක සම්මත කරගන්න බැරි නිසා ඒ වෙනස කර. ඒ හැරන්න සුළු කැන සංසෝධන එසිහතලි හතරක් දිරිපත් කරයිට මතගැතිරයි කොළා අමාරනකං අපි ගිය. ඒම් තුනක්ම බාරගත්ත සාධනියව අනිත් එකසිහතලස් එකකම ඒ ඉදිරිපත්කරපු මන්ත්‍රීවරුන්ට කවරුත් තරවනන විරුද්දු නෙත්න ඒගුලන්ට කරුණු පැහදිලි කරපු හම ඒ අවශ්‍යතාවයක් නෑ ඒක ඉදිරිපත්කරත් වස්ථා විෘති වෙනගේ දේවල් කරුණු පෙන්නල දුන්න සියලුදින එක බාරගත්ත. එනිසා ධහනම සම්බන්ධ එම වෙච්චනයක් නෑ හැබේ ධනේ සම්බන්ධ වෙච්ච ැතියෙන. එකතමයි ක්‍රියන්්‍යතේදි වෙච්ච මේ කෑන වැරදි ඒ වැරදි මේ දහ නමේ වැරැදමේ මහමනන් කියන්නේ ආායෝකෝ කරන්න ගායුගිකව එතන බලගට්ටනයක් ඇතිකර ගත්ත අනමශ්‍ය පරදිී ජනාධිපති තගමැතිත් අතර ඒ ඒ බලගට්ටනේ හේතුවෙන් තමයි ජනතාව මේ ධහනමේට ත්‍රේචන දිරිපත් කරන්න ගත්තේ ඇමතුම මේ දැන්න තව කතමත්තම අපි . අවසන්විනාඩි ඒයක හතක කාලෙන්නේ අරගලේ ඉන්න ඔ යම්තරුණ ක්ඩායමක් තාමත් අරගලන්නවා ඒය ගෝල්ෆේස්සිකින්න්නයි කියන එයටදැ දවස් හතලස්ගානකුත්ේෙනවාක ඒයි කිය පනයි දට පන ඒයයි ඒයි කියන කතාවත් තමයි මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිට ටේ පුරවැස්සිියුණු තයයිවත්දායකරගන්න කියලා අපිට ඒ වගේ දෙකුත් මේකට ගන්න බැරිදිමකද අය අත්්‍ය හරිලේ නෑගේ ඉල්ලීම සාධරණය ීට. ඒ හරි දැන් ලෝකෙ අපි දේශපාලන විද්‍යාව අපි ඉගෙනගන්න කාලේ අපිට ගැන්නුවේ ප්‍රජාතන්ත්‍රවාදය කියල කියන්නේ විවස්ථාදායිකයේ විදායකය ස හධිකරණය කියෙන කුලුණුත්තුන මත රදා පවතින රන්දෙවොල්ල කියල නැකිව. ඇ අපි අද දරුවන්ට හෙමු ගන්න නැනෑ. අද මේකට කොළුණුත් පහක්තියෙනවා. ඔය තුනට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය පවතින්න නං ස්වාධීන මාධ්‍යක රටේ තියෙන් දඕ. අපි රටේ මාධ්‍යී ආයතනත් කොච්චර වාදින දෙකෙන අපිට ප්‍රශ්න තියන ොමකොද මාධ්‍ය නම කියනකොටම ජනතාව දන්න මේ අ අහවලාටයි කඩේ යන්නේ මේ මේමගුල්ලන්ට අයි ගහන්න කියලලා ඇති ඒ වාධන මාධ්‍යයකන අපට රපතල ගැටලුුවත්තිෙන හැබයි ඒ හරි තියෙන්ට පයි නත නතට තොරතුරු ලන්නන.ඒ භාබ්‍රතාන්නේ ඇකින් සාමිවරක අඩුතිීන්දුක දෙේකයි කියන්න. අප අපි රට්ටේ මේ තියන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයතුළ අපි ඇස් සහ කන් කියලා කියන්න වෙනමමුකුත්නවෙේ මාධ්‍ය. අපට තොරතුරු ලබාදන වාධීන මාධ්‍ය. එතකොට අපිට මාධ්‍යෙන් රතුපාට නිල්පාට කරල ප හොත්තෙම ඒ කන්න අපිට වරදිනවා ඒකයි ස්වාධීන කියෙන වචචන ඒකට විශේෂයක්ක් විදිටයෝ ධන්තර්ගතව අන්ර්ගතවෙන්න අනිතක තමයි දැන් ලෝක පිළිගත්ත කරමේ තමයි මේ පාටිසිපේට ඩිමොක්‍රසිකයනක ජනතා සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාද. ඒක ලෝක හකක්රටවල්ල තින දැන් විශසරලාන්ත වගේ රටවල්ල ගත්තව දැන් මක උදාහරනැ කියන්න දැ අපිර කිසිීම ආදායමක් ලබන්න බැරි කිසිම ගුවන් මාර්ගයක පලාතක පිහිටල නැති තැනක අහිමානෙක ගිහිල්ල අම්මන්තොට ගුවන්තුටපොලක්හදලා දැන් පලේන්්ෙන්න නැතව බිියන ගනන් වියදන් කරලා නයගෙවගේව පොලිගයෝගව තියන්ගඉන්න. ඉතින් දැන් මේ රටේ මේ ජනතාවට හඩක්ෙවල ඇතිමන නෑනේ මනං එවෙලා ජනතිපත්තු හට වැැදි නැතු විතරයි ංකොමේ අපරාධි කරන්න දෙපා අපිට දෙවැනි ගුවන්තොටුපලක් ජාත්‍යන්තර තිහදනවනක් හරිම හොඳයි. ැිට හදන්න තියන එක එක තැනයි ඒ තමයි සීගිරිය දමුල් ප්‍රදේශේ මැතිනිික කාල ඉඩමක් වෙන් කලත් තියෙන. එට සීගරියේ හැදුව වනම් ඒක වට තියන ජාත්‍යන්තර ගුවන්තට පොවල් අටක් තියෙනවා. මාලෙ කට නයි ත්‍රචි ත්‍රවේෙන්ටෙන් චෙන්න්නයි බැංගලෝර ක හොම යෙනන. එක මැදටන්නේ ඒ ැදටන්නේ වනන් ගුවන්තොට පොලල් අටම වැඩිය එනම් අද දියුණුම එක තම සීගිරිය ගුවන්තොට පොල. මැත්තලක ඉතර හැදුවන අපිට අ දන උල්පතක් සමට ඩොල් ප්‍රශ්ණ එන්නේ. මං එතුම වැද නැතු විර නමු ඇහුවෙන හිතුවක්කාරයිද ොගේ ප්‍රශ්නයක්කාව ඊට හුගක් කලින් ශවිශ්සලාන්තේ ශවිශ්සලන්තයේ ජිනවාවල ජාතන්තර ගුවන්තොට පොල තියෙනකොට ආණ්ඩුව දෙවනි ගුවන්තොට පොළක් කදන්න හැදුව ප්‍රීභූගල. අනිත්කට්ටියකි වූවා ඒක අනිත් කෙලවර මට මතගැන සුරි්‍යමදන්න සුරිතනවෙනි ශවිශ්සලන්තේ මේ අනිත්ගුවන්තට පොල දකුණු කෙලවරේ තියන්නේ. එතකොට ජනතාව මෙතන්දි දෙකට බෙදුුණ. ආණ්ඩුව හරි පැහැදිලි පාටිසිපේට ඩිමොක්‍රසිකට ගියා රිිෆරන්ඩ එකක්මි ජනත විචාරණයක් දැම්ම ඇවවා හදන්න කොහෙද හොඳ කියලා. ජනතාව මොක දර ්‍රබූක් කියන කොටසසි වැඩිපුර ඉන්නේ ප්‍රන්ස භාෂාව කතා කරන අරිත්ත ගැන ඉන්න ජර්මන් භාසාාව කතාක්නයි කොමරේ ආ්ඩුව එක ප්‍රශ්යයක් කරගත්තනෑ ප්‍රශ්නය නතාව පිටම දැම්ම ජනත විචාරන්ටගේ ජනතාව ප්‍රබූග කලපා අනිත්තන දන්න කියල. හැදු ආ්ඩුවටක රුප්බන්නේන්නේෑ ඒගේකත් තිබුණ නං අපඒ පාටිසිපේටරයක තිබුණ නම් සභාගිත්වය අද අහිමානෙක ගුවන්තට පලක් කදලා අපේ ගුවන් මර කිව් වගේ ගුවන් යානයක් දැකල නති අද ඉපදදුර දරුවත් ඕකට නයිගෙනවන. හැබයි ඉතින් ඕක අපි ඒවෙලාව ්‍යාන බද්ව දැනගෙනම කකිපපු වෙලාවේ ඕකට ඇහු කන්ඳුන්නන නාාධිපතයේදා හිටපු. අද සීගිරිය කියන්න එහෙන මං හිතැන් කිසිම යපෝට් එකට කිිට්ටු කරන්න බෑඒගේ වර්ධනයගි. මතම පාස ද තුන කාලනට බහම ටෙන්න් කියන්න දැ අප විේක්න ංශෝධනයක් ගේන පිබඳව අපි බලාපොරුතු තියාගෙන න්න දැන් අපි විසක ංෂෝද කලන්න පි අලු ආඩුක්‍රම විවස්ථාව හදන්න ැරි බතුමන්ගේ හස්සල දැනමක් මේ විශෂය පිළිබඳ අමාත්‍යවරයකවිදි රන්න කාල. ඇත්තටම මේ ්‍යවස්ථාවක් ලියනොවයි කියනක හරි සෙල්ලං වැඩකුත් නෙවීමේක ආණ්ඩුකනම ්‍යවස්ථාවක් හදනවය කියනෙක් දැන් අපේ තියන අදැකී මෙක්ක. තටම මාසකින් දෙකින් හදන්න පුළුවන් එච්චර අපි අදදකින් නිසා නැත්තන් සාමාන්‍යෙන් ව්‍යස්ථාව කදන සෑහෙන කාලයක්යනවා නමුත් අපිට මාසකින් දෙක්කින් හදන්න පුළුවන් හැබයි අපි මාසකින් දෙකකින් අපි හදාගත්තට එ සම්මත කරන්නක වැරදි ඒකට ජනතාවගේ අදහස්ගැනීමක් තියෙන් දෝන සෑහෙන කාලයක් ජනතාවට අවස්ථාව දෙෙන් රෝන එතට අපිට යම් කිසි සැකල්ලක් මේ හදා ගත්තේ නැතුව අදහසරගෙන ඇති වැඩකුත්න තවට නතා අදහස් ලබාගෙන ඒ ගොල්ලන්ගේ මතයට ගරු කරලා ඒ අනුව කරන්න පුළුවන් එහ මෙහා කිරල්ලි සංසෝධන කිරල්ලි කරලා කරානං මේ රටේ ජනතාව සියලු දිනායකගේ කර ඇමේ දස් පහල දස් ධනම කාලවෝ ය යාන්ත්‍රනය සහන දුරට ක්‍රියාවූ ඒ යාන්ත්‍රනය මක මොල්ලිදම කිව ඒ යාන්ත්‍රනය ඉදා ඒ කාලෙටමගේ මතය මන් පැහැපස්සෙදි ලිපිියලත් තැනුදුන්න ක්‍රමවේදයේ එච්චර ගැලපුනනෑ හේතුව මුළු පාර්ලිමේන්තුවම වි්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කර හැත්ත දෙකේ කරාවගේ. දැන්ගේ හැත්ත දෙකේ තිබුණු වාතාවරණයේ අද ලෝක තියෙන වෙන වාතාවරණය. අනිත්ක දැන් පාර්ිමෙන්තුවය දෙසි විසිිපහටම එකට එකතු වෙලා මේ එහෙම විවස්ථාවක් හදන්න මි තැන්නේ ඒ පහසුනෑ හේතුව ගොලකු කන්ඩෑමක් එකක් විස්ථාල යන්න බෑන හොඳම මේක තමයි මේ පාලිමෙන්තු කාරර්ක සභාවක්දාන. අනිතක වි්‍යවස්ථ හැදීම පිළිබඳ අවබෝධයක් තියන කණ්ඩෑමක්කින්න නේකට ඒ අබෝධ ැති කමිටුට ල්ලත්ත දක්නෑ නෑමන පාර්ලිමේන්තු තරරි කාර බාවක් ම ියෙත් යෝජනා කර අපි තේරින් කාර්ක සභාවක් පත් කරමු අපි පර්ලිමින්තු කාලයේ අදපු යෝජනා ගන නාවත්තියෙනවා. අුතින් වර්තමාන ජනධීපතිවරයා පත්කරපු විේසෂ කමිටුුව කෙටුම් පතත්තිය. ඒ ඔක්කොමටික එකට අරගෙන ජනතාවගෙන උත්තාහලා අපි රටට ගැලපෙන විවස්ථාවක් හදන්න ඕන මොකොද දැන් මේ විවස්ථාව සමහර හොඳ ලක්ෂණ තිබුණ උුනත් සුළුතර ජනතාවගේ විශාල තියෙනවානය මේ චෝදනාවක් මේකත් එක්ක අපේ අයිතිවාසිකන් රැකන්න නෑ ඉදිරියට යන්න බෑ කියලා. හිති ඒක නිසා මේ අලුත්සරූපයේ විවස්ථාවක් ආවොත් අපිට ජනතාවක පිළිගනීවි ඇතරම යන්න ඒකට අපිටඒ ඒ අවස්ථාව වැලකුණේ විශවනි සංසුදනය ගෙනල්ල හි කරදාපුනිසා. හොදයි. අපි බලාපොරොත්තුවයම අවසාන වශයෙන් තාව ප ෑ අෞරු ගන කතරල න්ට කුම ව්‍යවස්ථාවක් පට බඳව හැබයිිටේ එක කරගන්න බැරවුන විස්වාස කන බතුන්ගේ විශේ පිළිබඳ දනුමක්තිව මාත්‍යවරයක යගගේ බතුන් නමක හම ටි කාලයකින් ටු පහතා ගන්නකලුවන් මේක ජනතාවතට ඇරගෙනයන්න දහස්වම සන්න ම යම්කි කාලය ැන වි්වාසරවා. ත් න් කුම වස්ාව හ ගන්න පුලුවන් හමනත් මේ ප්‍ර් බොහම මේක ප දුත්තරහයා ගන පුලුවන් වේ මාතය තුමන හද ස්ුභහරතිය කතා කළේ ව්‍යවස්ථාව ප්‍රති සංස්කරන මේ ආර්බුදීයට විසදු මක්දයන්න පිළිබඳව අද පෙසා කච්ාාවට සහභාග වන අධි කරන මාත්‍යය ජාති පි දෙක්න ගේ දස රජ පක්ෂමහම ොම හද ස්ුභහරතිය සමප්තිය සටහන් කරනවා අද අපේ කන්ඩායිම ප්‍රභාවිරුස්සූරිය නිෂ්පාදන සහ නවවාධී සහය ජගත් නවරත්න සම්බන්ධිකරණය සාධීක්ෂණය TDKේ ජයන්ත නි්පාදනය කළ පවිචාකේෂණය නායිකර මම ගයන් කවිශාල් ජයවර අපිහෙට අතු දැස හට ම ගෙන අසු හරතියෙන්. ගැනුම ලබාගම් මුදෑසනකසේ සිතැඟයි වඩාලම දිය ඇලලකසේ. भाර දෙසමනසාරසන වදලි සිතුවිරි උපදින හඬකින ඔබගේනි වහන් සොයා ඇද सुුभाරतीभाර